जीवन वियदम जनपति विश्वकोशे सह शब्दकोशे पहासुकम सहित गोडनगिल्ला किबुलायले गुनागे सह सुरेश के अपराध सहायकिन अट दिनकु हेरोइन हा वाहन कीपयक समग अत्तनंगुवट रनिल अखिल पास्कु जनाधिपति कमिसमे पोलिस विमर्शन अंशयट प्रथमेन देशीय पुवात ඉදිරියට තැබූ පියවර ආපස්සට නොගෙන ගත් තීරණ ස්ථීර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කරමින් ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වදාහරණය කරනවා. කෙටි කාලීන අපහසුතාවයකට පත්වුවද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නගා සිටීමට ගත් පියවර ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිතුමා කියා සිටින්නේ. එතුමා මේ පිළිබඳ අදහස් පළ කළේ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ පළමු රැස්වීමට අද එක්වමින් පැවැත්ුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දේශීය කෘෂි කර්මාන්තයේ සහ ගොවි ජනතාව නගා සිටීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුළු පරිභෝජන භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබෙනවා. මිල පාලනයට හෝ පහත හෙලීමට කහ සහ සිසු භාණ්ඩ ආනයනය කළොත් කිසිදු දවසක අපේක්ෂිත අරමුණට ළඟා විය නොහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමෙන් නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණා. ග්‍රාමීය ගොවි ජනතාවට ස්ථිර සහ ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට නම් ඔවුන්ගේ අස්වැන්නට ඉහළ මිලක් සහ ස්ථාවර වෙළඳපොළක් රට තුල පවතින බවට විශ්වාසය තහවුරු කළ යුතුය. එලෙස නොකර ග්‍රාමීය ජනතාව කෘෂි කර්මාන්තයේ සඳහා දිරිගැන්වීමට නොහැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා පනම ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ අසීරුතාව පෙන්වා දුන්නා. විදේශ විනිමය අනුපාතයේ පාලනයට සහ ඉහළ ණයබරින් මිදීම සඳහා ආනයන සීමා කළ යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. දුප්පත්කම පිටුදැකීමට ක්‍රියාත්මක රැකියා ලක්ෂ්‍යයෙන් අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂිතයි. සමෘද්ධි ලාභීන්ගේ පෝෂණයට එම පිරිස දායක කරගත යුතුයි. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් නාගරික ජනතාව ඉහළ ජීවන බරින් නිදහස් කිරීමත් සමගාමීව සිදුවිය යුතු බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. ඒ සඳහා සතොස සමූපකාර ගොවි ජන සේවා මධ්‍යස්ථාන සහ ආරක්ෂක අංශවලද සහාය ඇතිව ගොවි අස්වැන්න ඍජුව පාරිභෝගිකය වෙත බෙදා හැරීමට පියවර ගැනීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. රට පුරා ව්‍යාප්ත ආර්ථික මධ්‍යස්ථාන නිවැරදි ක්‍රමවේදයකට අනුගත කර ගොවි අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම ජීවන වියදම් අනුකාරක සභාවේදී සාකච්ඡාවට බඳුන් වූ තවත් කරුණක්. වෙළඳපොළ තත්ත්වය පිළිබඳව සතියකට වරක් තමා දැනුවත් කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ජාතික හා දිස්ත්‍රික් වශයෙන් පුද්ගලයාට අවශ්‍ය ආහාර ප්‍රමාණය හඳුනා ගැනීම ප්‍රාදේශීය රේකම් කොට්ටාස මගින් ගෙවතු වගා කළමනාකරණය සහ කුකුළු පාලනය ප්‍රචලිත කිරීමට අදාළ ඉදිරි පියවර ගත යුතු බව ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. කෞපි උඳු රටකජු තල කුරක්කන් සහ ලූණු වගාවන් සාර්ථක වී ඇති බැවින් ඉදිරියේදී ඒවා ආනයනය අවශ්‍ය නොවන බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ. අතරමැදියන් අසලා විශාල මුදලක් ඇඩ්විනි නැතුව කොහොමද පාරිභෝගිකයා අතට ලබා දෙන්නේ කියන එක ඉතාමත්ම වැදගත්. කොවිඩ් කාලේ මේක සිද්ධ වුණා. කෙලින්ම ගොවියාගෙන් අරගෙන පාරිභෝගිකයාට බෙදෙන ක්‍රමවේදයක් ඇති වුණා. බොහෝ වෙලාවට කරන දෙයක් තමයි පාරිභෝගිකයා යම් කිසි දෙයක් අඩුනාම එකපාරටම පිටරටින් ගෙන්නන එක. මං හිතන්නේ ඒක සුදුසුණයක් නෙවෙයි. එතකොට දේශීය ගොවීන් වගේම කර්මාන්ත කරවනුත් අවිනිශ්චිතභාවයකට පත් වෙන නිසා ආනයනය කරපු දේවල් දිහා බැලුවම ශාල ප්‍රමාණයක් පුළුවන් අපි දැනට අපි ගොඩක් ඒවා නවත්තලා තියෙනවා අපේ රටේ නිෂ්පාදනය කරගන්නටත් ඒ අනුව මේ ගොවියා අතට ආදායම වැඩි කරන එකට නෑ වැඩේ තියෙන්නේ මේක ගෙන්නනවා කියපු ගමන් ගොවියාගේ මානසිකත්වය වැටෙනවා මොකද මේකේ කන්ට්‍රෝල් එකක් නැති බව ඒගොල්ලෝ දන්නවා ප්‍රායෝගිකව දැකපු එකත් එක්කනේ ඔව් එහෙම කිව්වට ඒගොල්ලෝ මාකට් එකට දානවා නැහැ ඉති වෙන්නේ නැහැනේ ඕක මම දන්නවනේ මෙහි ගෙනල්ලා මාකට් එකට දැම්ම ගමන් මාකට් එක බහිනවා කහ වෙනට එකට එක්ස්පෝර්ට් මාකට් එක තියෙනවනම් ඇයි අපි වවන්නේ නැත්තේ අපි කොච්චර කතා කරා ඇමරිකාව වුණත් කන්ට්‍රෝල් කරනවනේ දැන් මෙච්චර කල් මාකට් ගැන කතා කරේ නැහැ ओपन इकोनॉमी का लिबरलाइज इकोनॉमी के दमक देला थी डंपिंग के ला कंट्रोल करनो इंडिया वा कंट्रोल करनो दें इंडिया वा पे गे नए नए गम्मी रिस्क वाले टे कोटा का दीला ऐ ए गोलंगे आये वा परिसंग कर गान लोके ट्रेंड का तेला थी नेका अभी मेका ने दिगटम आवे मैं आउर दुगान थी सेम
මොකද්ද ලබලා තියෙන දියුණුව කොතනද අපි ඉන්නේ මම කියන්නේ අපි ස්ථීර ප්‍රතිපත්තියක ඉඳගෙන මේක කරන්නට ඕන එහෙම නැති වුණොත් తాවකාලිකව මේකේක පොඩි පොඩි දේවල් නිසා අපි මූලික ප්‍රතිපත්තියෙන් ඩිවියට් වුණොත් අපි ආපහු ඉතින් අර හැමදාම අවුරුදු මගේ අවුරුදු පහ ඉවර වෙනකොටත් ওই තත්ත්වෙම තියේ එතන තමයි ප්‍රොබ්ලම් එක තියෙන්නේ අපි වෙනසක් මේකේ කරන්න ඕන අනිවාර්යෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බඳුරු ගුණවර්ධන රමේෂ් පතිරණ මහින්දානන්ද අලුත්ගමගේ යන අමාත්‍යවරුන්ද රාජ්‍ය අමාත්‍යවරුන් නිලධාරීන් ඇතුළු පිරිසක්ද සාකච්ඡාවට එක්ව සිටියා විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් වලින් යුත් ස්ථිර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඊට අදාළ කටයුතු දැනට පවත්වාගෙන යනු ලබන්නේ අඩු පහසුකම් ස්ථානයක සිටයි सांस्कृतिक कटयुत अमात्यांशे मगिन इदिरियेदी क्रियात्मक किरीम नियमित कटयुत सोयाबैलीम संदहा अग्रामात्य महिंद राजपक्ष महता अद एम अमात्यांशेट पेमिनिया एहिदी अमात्यांश लेखा महाचार्य कपिल गुणवर्धन महता संधान कले विश्वकोशे हा शब्दकोशे पवत्वागने आमट कार्याल पहसुकम सहित गोडनगिल्लक नोमेति बवाय करुणु सलकाबेलु अग्रामात्यवर्या ए मोहतेदीम नागरिक संवर्धनाधिकारी अध्यक्ष जनरल प्रसाद रणवीर महता दुरकथनिन संबंध कर गनिमिन गटलुवट पिलियम लबा दुन्ना මෙම හමුවේදී ජෝන්ද සිල්වා සමරු රඟහල හා කලාභවන ප්‍රසංස්කරණයේ පිළිබඳවද අවධානය යොමු කෙරුණා. රුපියල් මිලියන 1600ක වියදමින් පිරිසකර කෙරෙන ජෝන්ද සිල්වා සමරු රඟහලේ දෙවැනි අදියරේ පිරිසකර කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බන්ධ කර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංවිධානය කරන 2020 ජාතික කලා මහෝත්සවයේ පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ලබන නොවැම්බර් මාස හලාවත ආනන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ කේන්ද්‍ර කරගනිමින් ජාතික කලා මහෝත්සවයේ පැවැත්වෙන අතර දේශ නේතෘ සම්මාන ප්‍රදානයේ සහ දිස්ත්‍රික් කලාකරු සම්මාන ප්‍රදානයේ පිළිබඳව අමාත්‍යංශ නිලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේ මෙවර එක් දිස්ත්‍රික්කයකට සීමා වන මෙම කලාකරු සම්මාන ප්‍රදානයේ ඊළඟ වතාවේ සිට රට පුරා සෑම දිස්ත්‍රික්කයකම පවත්වන ලෙසයි. දිවයිනපුරා අලුතින් ගොඩනගන ලද සංස්කෘතික මධ්‍යස්ථාන 19ක් ඉදිරි මාස 3ක කාලය තුල විවෘත කරන ලෙසද ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ලබා ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නා. මේ අවස්ථාවට එක්ව සිටි රන්මිහිතන්න ටෙලිසිනමා ගම්මානයේ සභාපති ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය රවීන්ද්‍ර රන්දිනී මහතා පෙන්වා දුන්නේ පසුගිය වසර 4මාර කාලය තුල එම ටෙලි ගම්මානයේ පවත්වාගෙන යනු ලැබුවේ කිසිදු නලද්දුවකින් තොරව බවයි. සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් වන කිමුලා ඇල ගුණා සහ ඔහුගේ සොහොයුරු සුරේෂ් යන දෙදෙනාගේ අපරාධ සහායකින් 8 දෙනෙකු හෙරොයින් යතුරු පැදි හා ත්‍රිරෝද රථ කිහිපයක් සමග අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ධ පොලිසිය සමත් වුණා. දින කිහිපයක් පුරා සිදු කෙරුණු දීර්ඝ විමර්ශනයකින් පසු එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශ කිහිපයකදී. දැනට ඉන්දියාවට පලා ගොස් ඇති බවට සැක කෙරෙන කිඹුලායල ගුණා සහ ඔහුගේ සොහොයුරා විසින් එරට සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවනු ලබන්නේ මෙම පුද්ගලින් පිරිස යොදා ගනිමින් බවයි හෙළි වී ඇත්තේ. ඉන්දියාවේ සිට රැගෙන එන මත්ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය සඳහා දුම්රියද යොදා ගන්නා බවටද ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 708ක්, ජංගම දුරකථන 7ක්, යතුරු පැදි 2ක්, ත්‍රිරෝද රථ 2ක්, කඩු 2ක් හා රුපියල් 20,000ක මුදලක් සැකකරුවන් 8 දෙනා සන්තකයේ තිබී සොයා ගැනුණා. ඔවුන් අත්තරංගුවට ගනු ලැබුවේ සපුගස්කන්ධ, බියගම, සියඹලාපේ, වත්තල සහ හුණුපිටි යන ප්‍රදේශවලදී. මහර අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත සැකකරුවන් පිළිබඳ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි. සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අපරාධ සහායකයෙකු වන රොහාන් ප්‍රදීප් කුමාර නොහොත් කළුමල්ලීගෙන් ලද තොරතුරු මත විවිධ අපරාධ සඳහා යොදා ගැනුණු රථවාහන සමූහයක් සිය බහරයට ගැනීමට පෑලීගොඩ පොලිසිය සමත් වුණා. කළුමල්ලි නැමැත්තා පසුගිය දිනක අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ ආදුරුප්පි වීදියේ පොලිසිය මගින්. ඊයේ සොයා ගනු ලැබූ වාහන අතර මෝටර රථ 7ක්, ත්‍රිරෝද රථ 6ක් සහ යතුරු පැදියක් වෙනවා. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ හා ආයුධ ප්‍රවාහනය සඳහා මෙම වාහන යොදාගෙන ඇති බව හෙළි වී තිබෙනවා. මේවා මිලදීගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ මුදල් වලින් බවයි පොලිසිය පවසන්නේ. රොහාන් ප්‍රදීප් නොහොත් කළුමල්ලි නැමැත්තාගේ බැංකු ගිණුම් වලින් පසුගිය මාස 3ක් තුල රුපියල් ලක්ෂ 460ක් පමණ සංසරණය වී ඇති බවද හෙළි වී තිබෙනවා. WhatsApp තාක්ෂණයේ භාවිත කරමින් සිදු කරනු ලැබ ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට බම්බලපිටිය පොලිසිය සමත් වුණා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 489ක් සමග සැකකරුවන් 3 දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු වයි.
බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදු කෙරුණා. බම්බලපිටිය සමුද්‍ර මාවතේ ලැබුම් හලක කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින බව හෙළිවීමෙන් පසු ඔවුන් අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී මේ ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා. බම්බලපිටියේ ස්ථාන තුනකින් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය වලට අමතරව ජංගම දුරකථන තුනක් හා මත්ද්‍රව්‍ය කිරා බැලීමට යොදා ගන්න ලබන විද්‍යුත් තරාදි දෙකක්ද මෙහිදී සොයා ගැනුණා. සැකකරුවන් හෙරොයින්, කොකේන්, අයිස්, කේරල ගංජා සහ මත්පෙති යනාදී සියලුම මත්ද්‍රව්‍ය වර්ග ආශ්‍රිත ජාවාරම් සිදු කර ඇති බවයි හෙළි වී ඇත්තේ. ජංගම දුරකථන මගින් ඡායාරූප ලබාගෙන ඒවා WhatsApp තාක්ෂණයෙන් ගැනුම්කරුවන් වෙත යොමු කර මේ ජාවාරමේ නියලී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. බන්ධනාගාරගත කොට ඇති සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපාණි ඉම්රාන් නැවත්තාගේ සමීපතමයකු හෙරොයින් සමග මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මෙම තැනැත්තා කංජිපාණි ඉම්රාන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ වෙත ජංගම දුරකථනයකට රැගෙන ගොස් ලබා දී ඇති බව පොලිසිය හෙළි කරගෙන තිබෙනවා. තිස්සමහරාම කිරින්ද රෝහලාසන්න ගෙවල් 100 ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 42ක් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට කිරින්ද පොලිසිය සමත් වුණා. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ අත්අඩංගුවටගත් පිරිමි පුද්ගලයාගේ සහෝදරයා අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම සිදු කරන බවයි. මෙම කාන්තාවට හෙරොයින් ලබා දීමෙන් පසු කුඩා ප්‍රමාණ සහිත පැකට් 12 ඒවා අසුරා අලෙවි කරන බව හෙළි වී තිබෙනවා. සැකකරු පවසා ඇත්තේ තම බිරිඳගේ මෙම ජාවාරම ගැන තමා නොදන්නා බවයි. වත්තල ප්‍රදේශයේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් සහ ගංජා ග්‍රෑම් 300ක් සොයාගෙන තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන අංශයට පැමිණියා. ඔහු කැඳවා තිබුණේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන අංශයට පැමිණියේ උදේ 10ට පමණ. ඔහුගෙන් පැය 4ක පමණ කාලයක් ප්‍රකාශයේ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජකාරීවසම් මහතාද අද ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා. අද විශේෂයෙන්ම මගෙන් ප්‍රකාශයක් ලබා ගත්ත අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු අත්පොත සහ විෂය නිර්දේශ සකස් කිරීමේදී ඒ සකස් කිරීම පිළිබඳව තමයි ප්‍රශ්න කරේ. කොවිඩ්-19 රෝගී වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව අද වන විට 2868 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 135 දෙනෙකු පමණයි. කොවිඩ්-19 රෝගී වැළඳුණු 3 දෙනෙකු අද මෙරටින් හඳුනා ගනු ලැබුවා. ඉන් දෙදෙනෙකු ඉන්දියා ජාතික නාවිකයන් වන අතර අනෙක් පුද්ගලයා කටාර් සිට පැමිණි අයෙක්. කොවිඩ්-19 රෝගී වැළඳී පූර්ණ සුවය ලබා ඇති පිරිස මෙතෙක් වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 95.12%. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 4.47% වනවා. මේ අතර කොරෝනා වසංගත තත්ත්වයේ සැලකිල්ලටගෙන අකර්මණ්‍ය වූ හදවත් නැවත පණ ගැන්වීම සඳහා මෙරට පළමු වරට නිර්මාණය කෙරුණු පපු තෙරපුම් යන්ත්‍රය හඳුන්වා දීම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී අද සිදු කෙරුණා. එය අමාත්‍ය කෙහෙළි රඹුකැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙතෙක් පරීක්ෂණ මට්ටමේ පැවති මෙම නිර්මාණයේ බිහිවීමත් සමග ඉදිරියේදී විදේශ රටවල සිදු කෙරෙන අයුරින් යාන්ත්‍රික පපු තෙරපුම් ක්‍රියාවලිය මෙරටදී සිදු කිරීමට හැකිවනු ඇති. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවේ එවැනි රෝගියෙකු සඳහා දෑතින් පපු තෙරපුම ලබා දීමයි. නව යන්ත්‍රය නිර්මාණය කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර ශිෂ්‍යයෙකු වන ඩිල්ෂාන් අබේවර්ධනයි. මම සතුටු වෙනවා අද දවසේ විශේෂයෙන්ම මම හැම වෙලෙම කියපු කතාවක් අද මට නැවත වරක් සාක්ෂි සමග ඉදිරිපත් කරන්න පුළුවන්. මම ගරු ජනාධිපතිතුමත් සමගත් සඳහන් කරේ සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා. අපි ඒ රිදී රේඛා ටික තෝරලා බේරලා ගමුයි කියලා මේක මාස කිහිපයකට පෙර තුමත් සමග මම සංචාරයක යන වෙලාවේ මම එතුමාට කිව්වා ඒ වගේ තව කීපයක් මේ එකක් අපේ දරුවෝ හදාපු හුඟක් දේවල් තියෙනවා. සමහරක් ඒවා වාණිජමය වශයෙන් පාවිච්චි කරන්නට පුළුවන්, ප්‍රායෝගිකව ය ක්‍රියාත්මක කරලා ඒ විශාල ප්‍රතිඵල ලබන්නට පුළුවන්. ඉතා සුළු පරිමාණයේ සිට ඉතාමත්ම විද්‍යාත්මක තැනකට යනකම් මේ අඩු බාහිරාදියේ සහ ඒ අවශ්‍ය ආම්පන්න නිර්මාණය වෙලා තියෙනවා. මේ මැෂින් එකට තියෙන ඉල්ලුම තමයි ඕනෑම ඇම්බියුලන්ස් එකකට හදිසි අනතුරු අංශ නැත්නම් හදිසි අංශ ඒ වගේම ඕනෑම ඔෆිස් එකකට වේවා ඕනෑම තැනකට මේක දාන්න පුළුවන්. හේතුව තමයි ඕනම තැනක හදවත අකර්මණ්‍ය වුණොත් ප්‍රවාහණයේදී ඒ අදාළ පපුතරපුම් අතින් ලබා දීම ඉතාම අමාරු කාර්යයක්. ඉතින් මේකට අපිට රුපියල් 103ක් විතර තමයි වැය වෙන්නේ.
හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව් දෙනා ඇප කොන්දේසි මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජේන්ද්‍ර ජයසූරිය මහත්මිය අද නියෝග කළා. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට නීති විරෝධී ලෙස පහසුකම් ලබා දීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි. පළමුවන සැකකරුවන අනුරුද්ධ සම්පායෝගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ බහරේ තැබීමටද මෙහිදී නියෝග කෙරුණා. නඩුව ලබන 4 වෙනි දිනට කල් දමා තිබෙනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගන්නා අවස්ථාව සම්බන්ධ CCTV දර්ශන අද මාධ්‍යයට නිකුත් කෙරුණා. පසුගිය දෙවැනි දින පස්වරු 3:19 ට මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කුරුණෑගල නගරයේ ස්ථානයක සිය නිල රතෙන් රැඳී සිටියා. එම ස්ථානයේ තවත් වෑන් රථයක් නතර කර තිබුණා. පසුව රතු පැහැති වාහනයක් එම ස්ථානයට පැමිණෙන අතර ඉන් බසින අනුරුද්ධ සම්පායෝ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ඉතා සුහදව පිළිගන්නා අයුරීමේ. එවන් විට වරෙන්තු ලබා සිටි අනුරුද්ධ සම්පායෝ විසින් දුරකථන ඇමතුමක් ලබා ගන්නා අතර පසුව එම ඇමතුම මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලබා දුන්නේ මේ ආකාරයෙන්. පසුරු 3:31 පමණ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් සිය නිල රථයේ දොරහැර බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝට වාහනයට නැගීමට ඉඩ සලසා දෙනවා. අද අධිකරණයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ මහජන මුදලින් නඩත්තු වන පොලිස් නිලධාරීන් නිල ජීප් රථයෙන් ගොස් වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වන අධිකරණ නියෝග ක්‍රියාත්මක කළ ආකාරයේ අධිකරණයට අපහාසයක් බවයි. මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න ලැබ සිටින පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා සැප්තැම්බර් 14 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද ලබා දුන් නියෝගයකට අනුවයි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට අනිද්දා ඉදිරිපත් කරන බව අමාත්‍ය වාසුදේව නායකකාර මහතා පවසනවා. එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළා. මේ ව්‍යවස්ථාව මුලින් ඉඳලාම අපි ප්‍රතික්ෂේප කරපු ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාව තුළ තියෙන ඡන්ද ක්‍රමය, මේ ව්‍යවස්ථාවේ තියෙන පාලන බල ව්‍යුහය, ආණ්ඩු පාලනයේ ක්‍රියාකාරීත්වය පැවරීති වෙන ආකාර, මේවා හැම එකක්ම යම් වෙනසකට ගෙනියන්න වෙයි වැඩි කාර්යක්ෂමතාවයකට යන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවති මාධ්‍ය හමුවකදීද ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. නැවත වෙනස් නොවන මේ රටේ ස්ථාවර ව්‍යවස්ථාවක් තමයි අපිට ගේන්න ඕනේ. 20-30 පාරක් සංශෝධනය වෙන ව්‍යවස්ථාවක් ගෙන આવොත් එය රටට ප්‍රයෝජනයක් වෙන්නේත් නැහැ, ජනතාවට ප්‍රයෝජනයක් වෙන්නේත් නැහැ. මේ 19 වෙනි සංශෝධනය අනුව කොච්චර පහත් තත්ත්වයකට මේ ව්‍යවස්ථාව ඇදලා දාලා තියනවද කිව්වොත් රටේ බහුතරයක් ජනතාවගේ ඡන්දෙන් පත්වන ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් හිමි බලතලය වෙන රජය ආරක්ෂා රාජ්‍ය ආරක්ෂා කිරීමේ බලය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය දුරයක් දරා දැරීමටවත් ඒ බලය ලබා දෙන්නේ නැහැ. වත් කරපු කොමිෂන් සභාවට මේ රටේ පරිපාලනය සම්පූර්ණයෙන් වියවුල් වෙලා බෝම්බ පුපුරන තැනක් බවට නැවත පත් කරනු ලැබුවා. ඒ 19 වෙනි ව්‍යවස්ථාවේ තිබිච්ච කටයුතු කාරණාම 3/2ක ජනතාවක් බලයක් දුන්නේ. අපි දිගින් දිගටම කිව්වා අපි ආපු වහාම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරනවා කියලා. එය අනිවාර්යෙන් ඉතා ඉක්මනින් සිදු කළ යුතු කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මේ රටේ රාජ්‍ය ආරක්ෂාව සහ මේ රටේ නිසි පරිපාලන ක්‍රමවේදයක් නැවත ස්ථාපිත කිරීම සඳහා බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා ප්‍රාතිහාර්යක් පෑවා. දිගටම මැතිවරණ 3ක් දෙන්නා. දැන් ඊළඟ පින්ම තමයි අපේ පක්ෂයේ මුළු රටම වෙලාගත් බලවේගයක් හැටියට ඉදිරියට යන්න. දකුණේ පමණක් නෙමෙයි උතුරේ නැගෙනහිර ජනප්‍රියභාවය හා පිළිගැනීම ඉතාමත් පැහැදිලිව තහවුරු වෙන තත්ත්වයකට තමයි අපි මීළඟට යන්නේ. ඒකට ඉතාමත් සුදුසු ප්‍රවේශයක් අද ගොඩ නැගිලා තිබෙනවා. 2015 දමිළ සන්ධානයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2020 ලබාගත් ඡන්ද සංඛ්‍යාව සංසන්දනය කරනකොට ඡන්ද 200,000 ඒ පක්ෂයට අහිමි වෙලා තිබෙනවා. දැන් රජයේ සමස්ත යන්ත්‍රණය මුළු රටේම ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගන්න අපි සූදානම්. නව පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු අද සිය දුරයන්හි දිවුරු දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා ඉදිරියේදී දිවුරුන් දීම අද පස්වරුවේ සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදී. මීට පෙර වයම් පළාත් ආණ්ඩුකාර දුරේ දැරූ ඒජේ මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර දුරේට පත් කර තිබෙනවා. රාජා කොල්ලුරේ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ වයම් පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කල්දමන ලද රයිගම් ටෙලිස් 2019 සම්මාන උළෙල ලබන මාස 19 වන දින කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතයි. සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා නිලිය සහ ටෙලිනාට්‍ය තෝරා ගන්නා SMS මත විමසුම අද සිට සැප්තැම්බර් 18 මැදම රාත්‍රිය දක්වා ක්‍රියාත්මකයි. මොබිටෙල් ග්‍රාහකයින්ට 22.44 සහ හච්හා ඩයලොග් ග්‍රාහකයන්ට 84.84 කෙටි අංක ඔස්සේ සිය මනාප ලබා දිය හැකි. मेवर रायगम टेलीस दिदास दहनामे सेप्टेंबर मासे दहनामेन सेनुतुरादा शंग्रिला होटल एदी इताम सीमा सहित पिरिसकगे सहभागित्वेन रटे सौख्य आरक्षण निरोधायन नीति रीति वलट यटत् ए सौख्य अमात्यांशे पिट दीला तियेन पेर सूदानम अवश्यतावयन संपूर्ण कल्ला अपि पवत्तन्न यदिला तियेन दिन 2019 वसरे विकाशय वेला अवसन् वेच्च टेली नाट्य निर्माण ए वगेम टेली माध्य निर्माण वेनुवेन प्रतिभा प्रणाम गौरव सम्मान जीवित අමනක් පිරිනමන සම්මානය පිරිනමන යෝජනා කරලා තිනවා ඒ වගේම ලියෝනි කොතලාවල මනෝජ් පීරිස් මේ තිදෙනාට මෙවරත් අපි අගෝස්තු මාසේ 31 වෙනිදා කියන්නේ තව දවස් දින දෙකකින් අපේ සම්මාන උළෙලේ SMS මත විමසුම ආරම්භ කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා සජිත් ප්‍රේමදාස මහතා සියම් මහනිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිපුටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් වැහැදුටුවේ මල්වතු මහා විහාරයේදී අනතුරු අස්කිරි මහා විහාරයේ වෙත ගොස් මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් වැහැදුටුවා මේ අතර කරු ජයසූරිය මහතාද අද මල්වතු අස්කිරි මහානායිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා अभी वर्तमान नायक तुम लियो अभियोगी बार मेन नायक प्रहिद प्रकाशे कर पुनीसा इवागेम धातु मठ अग्रमा पदवी गांडी मंगेप पक्ष तनि पक्ष नायक तन तीर गण ඊටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද මල්ලතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට අද පැමිණ සිටියා පක්ෂයේ මීටිහා කැඩෙන දෙයක් නැහැ කරු ජයසූරි මහත්මයා මම හිතනවා එතුමා 1994 න් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනට සම්බන්ධ වුණා එතුමා ඉදදි තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ එතුමා ඉදදි තමයි පොන්සේක මහත්තයා අපේක්ෂකයා වෙන්නේ එතුමා ඉදදි තමයි පහුගිය ජනාධිපති මැතිවරණ අවස්ථාව වෙනකොට ඇති වූ රටේ ප්‍රශ්නේ විසඳා ගැනීමට එතුමාට ජනාධිපති අපේක්ෂකත්වය අරගෙන ක්‍රියා කරන්න තිබුණා නේද මැදිහත් වෙන්න තිබුණා එතකොට මේ ක්‍රියාකාරීත්වයන් කිසිවක් සිදු නොවුණු අවස්ථාවක දැන් කෙසේ දිලිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙල සැප්තැම්බර් 2 වෙනිදා ආරම්භ කෙරෙනවා රැකියාලාභීන් කිසිදු පාර්ශවයකට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේප වීමට හේතුවක් බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ. මෙම රැකියා ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායයි. අඩු ආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනේ අරමුණයි. රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ පහත සඳහන් සුදුසුකම් වලට අනුවයි. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අපස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයන් වීම අයදුම්පත් කැදවුණු ලබන අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 40ට නොවැඩි වීම සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාරය ලබන පවුලක එහෙත් රැකියා විරහිත සමාජිකයෙකු වීම වයස්ගත රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සමාජිකයෙකු වීම අයදුම් කරන ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම එම රැකියා සුදුසුකම් වලට ඇතුළත්.
මෙපිලිබඳ වැඩිදුර තොරතුරු අපගේ මැදියමට පෙර ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. බැංකු ගිණුම් වලින් ඉතා සූක්ෂම ලෙස මුදල් ලබා ගැනීමේ ජාවාරමක් හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ විදේශ රැකියා ලබා දෙන බව පවසමින් එක් රැස් කරන පෞද්ගලික තොරතුරු ආධාරයෙන් ජාවාරම් කරුවන් මෙය සිදු කරන බවයි. මුද්‍රිත සහ ඩිජිටල් මීඩියා වල පළවෙනවා කැනඩාවේ යුරෝපීය රටවල් වල සහ විශේෂයෙන්ම කොරියාවේ රැකියා ලබා දෙන බවට යමෙකු මේ සඳහා උනන්දුවක් දක්වන බවලා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරාම ඒ ඉල්ලුම් පත්‍රයෙන් ඔහුගේ නමගම දෙමෝපියන්ගේ නම්ගම් විස්තර ඒ ගෙන්නගෙන ටික දවසකින් ඔහුට දැනුම් දෙනවා ඔබගේ ඉල්ලුම් පත්‍රයේ පරීක්ෂා කිරීම අවසන් දැන් ඔබ සුදුසුයි කියලා තෝරගත්තා අදාළ රජයට ඉදිරිපත් කරන්න ඕන බැංක් ගරන්ටි එකක් අඩුම ගානේ ලක්ෂ 20ක් ගිනුමක තැන්පත් කරලා ඒක තැන්පත් කියන බැංකු සහතිකයේ අප වෙත එවන්න කියනවා. මංගිම නමට තමයි තැන්පත් කරන්නේ. තැන්පත් කරලා ඊට පස්සේ ඒ සහතිකයේ අදාළ ආයතනය වෙත යවනවා. දැන් වංචාව ආරම්භ වෙන්නේ එතෙන්දි තමයි. මොවුන් පළමුවෙන්ම කරන්නේ මේ හැඳුනුම්පත මගින් සම්බන්ධයක වෙන දුරකථන අංකයකට අලුත් සිම්පතක් ලබා ගන්නවා. බැංකුවට කතා කරලා කියනවා තිබ්බ ෆෝන් එක නැති වෙච්ච හින්දා රහස් සංඛ්‍යාව හොයාගන්න විදිහක් නැහැ. මට රහස් සංඛ්‍යාව දෙන්න කියලා. බැංකුවෙන් මේ නිලධාරියෙන් අහනවා සම්බන්ධතා මොනවද කියලා එයාගේ හැඳුනුම්පත් අංකය උපන් දිනේ ඒවා මේ ඔක්කොම අහනකොට මේ ඔක්කොම දැන් මේ විස්තර ඒ පුද්ගලයා ගාව තියෙන ඔහු එකක බැංකුවට ලබා දෙනවා. බැංකුව ඒ විශ්වාසය මත අලුතෙන් මොහුට රහස් සංඛ්‍යාවක් නිකුත් කරනවා. ඒ රහස් සංඛ්‍යාව නිකුත් කරපු ගමන්ම මොකද කරන්නේ? අර එයාගේ account එකේ තියෙන මුදල withdraw කරනවා. දැනට අත්අඩංගුවට අරන් ඉන්න දෙදෙනෙක් ස්වාමි පුරුෂයා සහ බිරිඳ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 59 වෙනි මහා සභා රැස්වීම අද කොළඹදී පැවැත්ුණා. මීට අමතරව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය සහ කරාතේ සම්මේලනයේ නිලවරණයද අද පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීම පැවැතුනේ එහි සභාපති ශම්මි සිල්වා සහ ලේකම් මොහන්ද සිල්වා යන මහතුරුන්ගේ සහභාගිත්වයෙන්. එහිදී පසුගිය වසරේ විගණන වාර්තා අනුමත කර ගැනීමද සිදු වුණා. ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් බීටෙක්ව සිටියා. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව සභාපතිනිය ලෙස හිටපු සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මී මහත්මිය නැවත වරක් නිතරගෙන් පත්ව තිබෙනවා. නිලවරණයේ අද පැවැතුනේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී. දැල්පන්දු සම්මේලනයේ හිටපු නිලධාරින්ම මෙවරද තේරීපත් වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ නව සභාපති ලෙස හිටපු සභාපති සිසිර කුමාර මහතාද නිතරගෙන් පත්ව තිබෙනවා. හිටපු ලේකම් කීර්ති බස්නායක සහ හිටපු භණ්ඩාගාරික රෝහණ ග්‍රීස්මන්ද එම තනතුරු සඳහා නිතරගෙන් පත් වුණා. ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ නිලවරණයේ අද පසුරුවේ පැවැතුනේ ක්‍රීඩා මාත්‍යංශයේදී. මේ සමගින් ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවටපත් වෙනවා. අයිබෝවන්.